නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්නතුනි, හැම දිනම උදෑසන ටික වෙලාවක් දහම් කරුණකට අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අද දවසින් ආරම්භ කරන මේ අනුශාසනා පෙළෙහි අපි බලාපොරොත්තු වෙන්නේ දස සංඥාවන් පිළිබඳව පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නට. ඒ කියන්නේ පිරිවාණ පොත් වහන්සේ කියවනකොට, එහෙම නැත්නම් පිරිත් අහනකොට බොහෝ දෙනා අහලා පළපුරුදු සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයේහි දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම මහා විහාරස්ථානයේහි වැඩ සිටින අවස්ථාවේ ගිරිමානන්ද කියන හාමුදුරුව බලවත්සේ රෝගී වුණු අවස්ථාවක ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදින් බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳව සිහිපත් කරනවා. ස්වාමීනි, ගිරිමානන්ද හාමුදුරුව බලවත්සේ රෝගී තත්ත්වයෙන් පසු වෙනවා. තථාගතයන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි අනුකම්පා කොට ගිරිමානන්ද හාමුදුරුව වෙත වැඩම කරනවා නම් සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. ඒ ආරාධනාවෙන් තථාගතයන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්න අතරතුර තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, මේ දස සංඥාවන් ඔබ ඉගෙනගෙන ඔබ ගිහිල්ලා ඒ ගිරිමානන්ද භික්ෂුව වෙත මේ දස සංඥාවන් ප්‍රකාශ කළොත් ඒ දස සංඥාවන් ශ්‍රවණය කරන්නා වූ ගිරිමානන්ද භික්ෂුන් වහන්සේගේ ඒ බලවත් වූ රෝගයන් හේතු සහිතවම සංසිඳී යනවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. පිළිතුරු දීලා ඒ දස සංඥා මොනවද කියලා එතෙන්දි පැහැදිලි කරනවා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියන මේ සංඥාවන් 10 පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ පැහැදිලි කරලා ආනන්ද හාමුදුරුවන්ට මේ කරුණ ඉගැන්වුවහම ආනන්ද හාමුදුරුවෝ ඒ කාරණා 10 අහගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ කරුණු 10 පැහැදිලි කරලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දස සංඥාවන් පිළිබඳව මෙසේ දහම් දෙසුවාය කියන බව. සිහිනුවණින් යුක්තව ඒ ආනන්ද හාමුදුරුවෝ විසින් පැහැදිලි කරන දස සංඥාවන් අසාගෙන සිටින ගිරිමානන්ද හාමුදුරුවන්ට අර ඒ වෙනතෙක් ඉවසිය නොහැකි මට්ටමින් පැවතුණු බලවත් වූ කායික පීඩාවන් හේතු සහිතවම සමනය වෙලා ගිරිමානන්ද හාමුදුරුව කායිකවත් මානසිකවත් නිරෝගී වූ බව ඒ සූත්‍ර දේශනාවෙහි දැක්වෙනවා. එතකොට පිරිත් අහන, පිරිත් පොත කියවන බොහෝ දෙනා මේ සූත්‍ර දේශනාව කියවලා තියෙනවා, අහලා තියෙනවා. මේ දස සංඥාවන් පිළිබඳව දැනගෙන සමහර විට මේවා කටපාඩමින් පවා මතක තියාගෙන ඉන්න පින්නතුන් ගක් අපිට සමාජයේ මුණ ගැහෙනවා. නමුත් මේ දස සංඥාවන්ගෙන් කියවෙන මේ කාරණා විග්‍රහ කරලා තේරුම් අරගෙන අපේ ජීවිතය අපි පුරුදු පුහුණු කරනවා නම් අපි හැම කෙනෙකුටම කායික මානසික සුවය සමබරතාවය ඇති කරගන්නට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. මේ දස සංඥාවන් හැටියට දක්වන්නේ ලෝකයේ පිළිබඳව අපි දැකිය යුතු ආකාරය. එතකොට සංඥා කියලා කියන්නේ යමක් පිළිබඳව හඳුනා ගන්නා ස්වභාවය, එකකින් අනෙක වෙන් කර ගන්නා සටහන තමයි සංඥා කියලා කියන්නේ. දැන් රූපයක් දකිනකොට අපිට මේ ලෝකයේහි අපි දකින රූප අප්‍රමාණව තියෙනවා. නමුත් ඒ රූපවලින් මේ අසවල් එකයි මේ අසවල් එකයි කියලා අපිට වෙන් කර ගන්නට පුළුවන් වෙන්නේ ඒ ඒ රූපයන්ට ආවේනික වූ වර්ණයක් සටහනක් පවතින නිසා. ඒ වගේම ගඳ හෝ සුවඳ අපට බොහොමයක් දැනෙනකොට ඒ ගඳ සුවඳ අතරින් මේ අසවල් ගන්ධයයි මේ අසවල් සුගන්ධයයි කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ
ඒවා පිළිබඳව පැහැදිලි සටහනක් අපේ මනසේ හඳුනා ගැනීමේ සටහනක් වශයෙන් සටහන් වෙන නිසායි. ඒ වගේම රසයන්, ඒ වගේම ආග්‍රහණයන්, ශ්‍රවණයන්, ස්පර්ශයන්, මනසට අරමුණු වෙන විවිධ ධර්ම න්‍යායන්, මේ හැම එකක්ම එකකින් එකක් වෙනකොට හඳුනා ගන්නට උපකාර වෙන චෛතසික ධර්මයේ තමයි සංඥා කියලා කියන්නේ. ඒ සංඥා චෛතසිකයෙන් කරන්නේ ඒ ධර්මතාවයට ආවේනික වූ අනන්‍ය වූ අන්කාරණයකින් වෙන්කොටගත හැකි එක්තරා ලක්ෂණයක් සටහන් වශයෙන් ධාරණය කරගන්න එකයි. ඒ නිසා එබඳු සංඥාවක් ඇති කරගත්තන් පස්සේ ඕනම තැනක අපට ඒ කාරණේ ඒ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සමාජයේ අපි බොහෝ දෙනාට මේ සංඥාවම ලෝකේ නිවැරදිව දකින්නට බාධා කරන විදිහකුත් තියෙනවා. ඒ කියන්නේ අපි යම් අවස්ථාවක යමක් පිළිබඳව වැරදි සටහනක් ගත්තොත්, වැරදි සංකල්පයක් ගොඩනගා ගත්තොත්, ඊළඟටත් ඒ කාරණේ දකිනකොට එබඳුම සංඥාවක් තමයි පහළ වෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම්, අපි හිතමු කෙනෙක් අපේ සතුරෙක් කියලා අපි සටහන් කරගත්තොත් මනසේ. ඒතනත්ත අපට මොකක් හරි හිංසාවක් කරන්න ඉදිරිපත් වුණා කියලා තව කෙනෙක් අපට කියනවා. එහෙම නැත්නම් අපේ හිතවතෙකුට, අපේ මිත්‍රයෙකුට, අපේ මවට, පියාට, තමන්ගේ බිරිඳට, සැමියාට, දරුවට හානි කරන්න ඉදිරිපත් වුණේ මෙන්න මේ පුද්ගලයායි කියලා අපට යම් කෙනෙක් කියනවා. ඒතට අපි ඒක දැකලා නැහැ. නමුත් තව කෙනෙක් අපට ඒ විදිහට කියනවා. කිව්වට පස්සේ අර ඒ අදාළ පුද්ගලයා දකිනකොට, ඒ පුද්ගලයා ගැන ඇහෙනකොට, ඒ හැම මොහොතකම ඒ අපේ හතුරෙක්, ඒ අපට විරුද්ධකාරයෙක්, ඒ අපට අනර්ථයක් කරන කෙනෙක් කියන සංඥාවෙන් තමයි අපි ඒ පුද්ගලයාව හඳුනගන්නේ. ඒතර සමහර විට ඒ පුද්ගලයා අපට හොඳක් කරන්න ආවා වුණත්, අපට යහපතක් කරන්න ආවා වුණත්, ඒ හොඳ හෝ යහපත දකින්නට තරම් විවෘත මනසක් අපිට නැහැ. අපි දකින්නෙම අර පූර්වයෙන් ගත්තු සංඥාවෙන්, සටහනෙන් තමයි පුද්ගලයා හඳුනගන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ අපි ඇහින් දකින, කනින් අහන, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රස විඳින, කයින් ස්පර්ශ කරන, මනසින් අරමුණු ගන්නා මේ ෂඩේන්ද්‍රයන්ටම ගෝචර වෙන ආරම්මණයන් පිළිබඳව අපට බොහෝ කොට ඇති වෙන්නේ වැරදි සංඥා. ඒවා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා සංඥා විපල්ලාස කියලා. විපල්ලාස කියන්නේ විකෘතිය, විපරීත බව. එතකොට ලෝකේහි අනිත්‍ය වූ ධර්මතාවයන් පිළිබඳව අපි නිත්‍ය සංඥාවෙන් ඒවා දිහා බලනවා. දුක් වූ දේවල් පිළිබඳව සුඛ සංඥාවෙන් අපි ඒ සංස්කාර ධර්මයන් දිහා බලනවා. අනාත්ම වූ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි ආත්ම සංඥාවෙන් බලනවා. අසුභ වූ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි සුභ සංඥාවෙන් බලනවා. මෙන්න මේ විදිහට ලෝකයේ පවතින්නේ වෙනත් ආකාරයකට. නමුත් අපි ඒවා පිළිබඳව ෂඩේන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නට වෑයම් කරද්දී ඒවා හඳුනා ගන්නා සටහන් අපි ගොඩනගා ගන්න වෙනත් ආකාරයකට. එතකොට ඒ පවතින ස්වභාවයට වඩා වෙනස් විදිහට සංඥා සටහන් ඇති කර ගන්නවට කියනවා විකෘති සංඥාවයි, විපරීත සංඥාවයි, එහෙම නැත්නම් සංඥා විපල්ලාසයයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර තමන්ට යහපතක් කරන්න ආවා වුණත් ඒ පුද්ගලයා පිළිබඳව මුලින්ම ඇතිවෙච්ච සටහන සංඥාව හතුරෙක් කියන සංඥාව නම්, ඒ පුද්ගලයා දකින හැම මොහොතකම ඒ සතුරු සංඥාවෙන් තමයි අපි ඒ පුද්ගලයාව හඳුනගන්නේ. එතකොට ඔහු අපේ මිත්‍රයෙක් හැටියට බාර ගන්න අපි සූදානම් නෑ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත, අපට යම් කිසි කෙනෙක් මිතුරුයි කියලා යම් අවස්ථාවක කෛරාටිකකම නිසා හරි, එහෙම නැත්නම් වෙනත් පටු ලාභාපේක්ෂාවකින් හරි යම් කෙනෙක් ඉදිරිපත් වෙලා බොහොම සද්භාවයෙන් වගේ අපට පෙන්නලා උදව් කරනවා, උපකාර කරනවා, මූලිකාවට බොහොම සුහදශීලීව කතා කරනවා, අපි ගැන හරියට උණු වෙන හදවතක් ඇති, අපි ගැන හරියට උනන්දු වෙන කෙනෙක් වගේ ඒතනත අපේ ඉදිරියේ රඟපානවා. එතකොට අපි මේ පුද්ගලයා පිළිබඳව යම්කිසි සුබ සංඥාවක්, එහෙම නැත්නම් මිත්‍ර සංඥාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා ගැන කතා කරන, අහන, හමු වෙන, මුණගැහෙන, සිහි කරන හැම මොහොතකම ඒතනත්තානම් අපේ මිත්‍රයෙක් කියන සංඥාව තමයි ගොඩනැගෙන්නේ. එතකොට ඒ පුද්ගලයා කෛරාටිකයෙක් නිසා අපට යම් අවස්ථාවක අනර්ථයක් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි අනර්ථය කරන්න ඉදිරිපත් වුණත් ඒ පුද්ගලයා අපට අනතුරක් කරන්නට එන කෙනෙක් කියලා අපි හඳුනාගන්නේ නැහැ.
කුමක් නිසාද අර සුභ සංඥාවෙන් මිත්‍ර සංඥාවෙන් අපේ පුද්ගලයා හඳුනා ගන්නට පුරුදු වෙලා තියෙන නිසා. මෙන්න මේ විදිහට ලෝකේ පවතින දේ පවතින ස්වභාවයෙන් දැක ගන්නට වටහා ගන්නට අපට බොහෝ කොට බාධා කරනවා ඒ පිළිබඳව අපි මුලින්ම ඇති කරගන්නා වූ සංඥාව. ඉතින් රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳව, ගන්ධය, රසය, ස්පර්ශය සහ මනෝභාවයන් පිළිබඳව මෙසේ පුද්ගල సంతානෙහි අනන්ත සංසාරයේහි සටහන් වූ සටහන් සමූහයක් පවතිනවා. ඒ සමූහය අපි හඳුන්වනවා සංඥා ස්කන්ධයයි කියලා. එතකොට ඒ සංඥා ස්කන්ධයක්ම සංඥා රාශියක්ම පවතින නිසා ලෝකේ කවර දෙයක් දැක්කා වුණත් ඒ පිළිබඳව මේ අසවල් දෙයයි කියලා යම් දෙයකට අනුරූපව අපි තේරුම් ගන්නට උත්සාහ කරනවා. අපි හිතමු කල්ලාත්ව අපට ඒ දේ දැකලා පළපුරුද්දක් නැහැ කියලා. ඒ දැකලා පළපුරුද්දක් නැති දෙයක් අපි දැක්කා වුණත් මේක අසවල් එක වගේ, මේක මෙන්න මේ වගේ කියලා අපි වෙනත් දෙයකට අනුරූපව හරි ඒ තීරණයක් ගන්නවා, නිගමනය කරනවා. එතකොට අන්න ඒ විදිහට ලෝකයේ පිළිබඳව තව එකකින් තව එකකක් වෙන්කොට හඳුනා ගන්නට අපි යොදා ගන්න භාවිතා කරන ක්‍රමය තමයි සංඥාව කියලා කියන්නේ. ඒකතරා චෛතසික ධර්මයකින් සිද්ධ කෙරෙන කාර්යයක්. ඒ නිසා සංඥා චෛතසිකයයි කියලා හඳුන්වනවා. ඒක සිතේ ඇති වෙන එක්තරා ගුණාංගයක්. සිතින් යමක් අරමුණු කරනකොට ඒ අරමුණෙහි ස්වභාවය අපට හඳුනා ගන්නට, සටහන් කර ගන්නට මේ සංඥා චෛතසිකය අපට උදව් වෙනවා. දැන් එතකොට අපට මේ දස සංඥාවලදී උගන්වන්නේ ලෝකය පිළිබඳව අපි අරගෙන තියෙන හුඟක් සංඥා විපරීත සංඥා. ඒ කියන්නේ වැරදි සංඥා. නිවැරදි සංඥා නෙමෙයි. සමහර අවස්ථාවට අපි ඒ වෙලාවේ දැක්ක කාරණේ ඒ අවස්ථාවත් එක්කලා උචිත වෙන්නට පුළුවන්. දැන් අපි හිතමු අනිකා අපට උදව්වක් කරපු මොහොතේ ඔහු අපේ හිතවතෙක් කියලා දැකපු එක වරදක් නෙමෙයි. නමුත් හැම විටම මේ තැනත්තා අපේ හිතවතෙක් හැටියට දකිනවා නම් එතන අපට ලෝකේ නිවැරදිව දකින්නට බාධාවක් ඇති වෙනවා. අපේ අම්මා තාත්තට අනතුරක් කරන්න ආපු පුද්ගලයා හතුරෙක් හැටියට, වැරදිකාරයෙක් හැටියට ඒ වෙලාවේ හඳුනා ගත්තහම ඒක වැරදි කියලා අපට කියන්න බෑ. නමුත් ඒ සංඥාව දිගින් දිගටම පවත්වාගෙන ඔහු උදව් කරන්න එනකොටත් සතුරෙක් හැටියට දැකීම සුදුසු කාරණයක් නෙමෙයි. නමුත් ප්‍රත්‍යඥ මනසේ එක්තරා දෝෂයක් තමයි මෙහෙම යම් කාරණයක් පිළිබඳව යම් ක්‍රමයකට සටහන් කරගත්තාම, හඳුනගත්තාම ඒ විදිහටම තමයි හැමදාමත් ඒ කාරණේ දකින්න මනින්න පුරුදු වෙන්නේ. එතකොට සත්වයෝ මේ ලෝකයේ පිළිබඳව තෘෂ්ණාවෙන්, මුලාවෙන්, ගැටීමෙන් කියන ලෝභ, ද්වේෂ, මෝහ කියන මනෝභාවයන් පදනම් කොටගෙන තමයි බොහෝ කොට සංඥාවන් ඇති කරගන්නේ. ඒ කියන්නේ තමන්ට ප්‍රියශීලී ස්වභාවයකින් පෙනෙන ඇසෙන දේවල් පිළිබඳව තෘෂ්ණා මූලික සටහන් නැති කරගන්න. ඒක හොඳ දෙයක්, ඒක ප්‍රිය දෙයක්, ඒක රස දෙයක්, ඒක ලස්සන දෙයක්, ඒක බොහොම මටසලුටු දෙයක්. මෙන්න මේ විදිහට අපි සරාගී සංඥා ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම ඇහෙන පෙනෙන දේවල් පිළිබඳව, දැනෙන දේවල් පිළිබඳව අපට අප්‍රසාදයක් ඇති වෙච්ච ගමන් යම්කිසි පටිඝ සංඥාවක් ඇති වෙන්නට පුළුවන්. මේ ඇලීම් ගැටීම් දෙකෙන්ම අපි සංඥා ඇති කරගන්නේ මෝහය නිසා, මුලාව නිසා, එහි හැබෑ ස්වභාවය වැටහෙන්නේ නැති නිසා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තත්ත්වයෙන් මනස නිදහස් කරගන්න ප්‍රඥාව අවදි කරගෙන සිහිනුවණින් යුක්තව ලෝකය දැකීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය. එහෙම නැත්නම් සතිපට්ඨානය පුහුණු කිරීම. දැන් මේ පටලවිල්ලෙන් මනස නිදහස් කරගෙන ලෝකයේ යථා ස්වභාවය දකින්නට තියෙන එකම ක්‍රමය, සුදුසුම ක්‍රමය තමයි සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. නමුත් මේ සතිපට්ඨාන භාවනාවට ප්‍රවේශ වෙන්නට අපට අර මූලික වශයෙන් තිබුණු වැරදි සංඥා ඛණ්ඩනය කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වැරදි සංඥා වෙනුවට නිවැරදි සංඥා ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. අන්නේ නිවැරදි සංඥා ගොඩනගා ගන්නට ඒ සංඥා පුහුණු කරන ආකාරය තමයි මේ දස සංඥා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය වූ දේ අපි නිත්‍ය සංඥාවෙන් දකින්න පුරුදු වෙලා තියෙනවා, අබ්බැහි වෙලා තියෙනවා. ඒ තාක් අපට වැරදි වැටහීම්, ඇලීම්, ගැටීම්, හැපීම්, මුලාවීම් සිද්ධ වෙනවා. යම් අවස්ථාවක ඒ අනිත්‍ය
ධර්මතාවයන් අනිත්‍ය විදිහෙන්ම දකින්නට පුළුවන් නම් අන්නේ තැනත්තාට ලෝකේහි යථා ස්වභාවය වටහා ගන්නට පහසු වෙනවා. ඉතින් මේ කාරණේ ප්‍රඥාව අවදි කරලා සිහිය අවදි කරලා අපි යම් මොහොතක දැකගත්තා වුණත් ඇබ්බැහි වශයෙන් අර සාංසාරික ඇබ්බැහි මතුවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුන් අහලා ඇතේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ දෙවියන්ට ප්‍රිය භික්ෂූන් අතරින් අග්‍රයි. නමුත් උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්නේ වසලව මෙහාට වරෙන් වසලව මේ වැඩේ කරලා දෙන්න කියලා මේ විදිහට වසලවාදයෙන් කතා කරනවා. ඒ මොකක් නිසාද? ආත්ම බොහෝ ගණනක් පෙර භවයන්හි උසස් කුලවල ඉපදිලා අන් අයට වසලවාදයෙන් කතා කරලා පහත් කරලා කතා කරලා ඇති කරගෙන තියෙන ඇබ්බැහිය. ඒතර මිනිස්සෙක් දකිනකොටම ඒ සංඥාව තමයි මතුවෙන්නේ. තර රහතන් වහන්සේ නිසා උන්වහන්සේ කෙලස් නැසලා උන්වහන්සේට අවිද්‍යාව තෘෂ්ණා ආදී ඇලීම් ගැටීම් ආදී නැහැ. නැති වුණාට අර සිහියෙන් ප්‍රඥාවෙන් නොහිටියොත් උන්වහන්සේට අර පූර්ව සංඥා මත තමයි දේවල් නිගමනය කරන්නේ. තවත් උදාහරණයක් අපි ගත්තොත් අපේ රේරුකාණ චන්දේමල මහානායක හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික යෝ විනය අලංකාර කියන හාමුදුරුවෝ පොකුණු විට විනය අලංකාරාම ඇතුළු විහාරස්ථාන ගණනාවක් ලංකාවේ නොඑක් ප්‍රදේශවල ආරම්භ කරලා තියෙන උන්වහන්සේ. එතන උන්වහන්සේ බුරුම ජාතික ස්වාමීන් වහන්සේ නම. ලංකාවට වැඩම කරලා සිංහල භාෂාව ඉගෙනගෙන කුලදරුවන් පැවිදි කරලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලංකාව විඳගෙන මහඟු මෙහෙවරක් කරලා තියෙනවා. දැනට පවතින රුවන්වැලි මහා සෑයේ චූඩමාණික්ය සහ අර මැණික් ඔබ්බපු රන් කොත උන්වහන්සේ බුරුම රටින්ම හදවගෙන ඇවිල්ලා සියතින්ම පලන්දලා වගේ විශාල සාසනික මෙහෙවරක් සිද්ධ කරලා තියෙනවා. ලංකාවේ සංස්කෘතියට බෞද්ධයින්ට මහ මෙහෙවරක් කරලා තියෙනවා විනය අලංකාර කියන නායක හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේගේ ගෝල හාමුදුරු නමක් තමයි රේරුකානේ චන්දේමල මහානායක හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ සිහි කරලා තියෙනවා අපි සමග ඒ විනය අලංකාර නායක හාමුදුරුවෝ බුරුම ජාතික කෙනෙක් නිසා උන්වහන්සේ ලංකාවට වැඩම කළාම සිංහල භාෂාව ඉගෙන ගන්නකොට උන්වහන්සේ දැන් වයසක කෙනෙකුට මොකද්ද කියන වචනය වැඩිහිටියාය වයසක පුද්ගලයාය වෘද්ධයාය මෙහෙම එක එක වචන කියන්න පුළුවන්. හැබැයි කෙසේ නමුත් උන්වහන්සේ වයසක පුද්ගලයන් හඳුනාගනිද්දී යම් කෙනෙක් උන්වහන්සේට කියා දෙලා තියෙනවා නා කියා කියලා කියන්නේ වයසක පුද්ගලයින්ටයි. එතකොට නා කියා කියලා ආමන්ත්‍රණය කිරීම යෝග්‍යයි. ඉතින් මේකට උන්වහන්සේ අබ්බැහි වුණාට පස්සේ ඕනම අවස්ථාවක ඒ විනය අලංකාර නායක හාමුදුරුව වයසක කෙනෙකුට කතා කරනවා කියන්නේ නා කියා මෙහාට වරෙන් කියලා එහෙම තමයි කතා කරනවා. ඉතින් සමහරුන්ට මේක ප්‍රිය නැති වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට අර වයසක කෙනෙක් දකිනකොට අර සංඥාව තමයි මතුවෙන්නේ. එතකොට පසු කාලයක මේක සමහරුන්ට එතරම් ප්‍රිය නැහැ කියලා දැනගත්තා වුණත් හොඳම සිහි කල්පනාවකින් කතා බහ කරන අවස්ථාවක තෝරා බේරගෙන කතා කරන්න පුළුවන්. එහෙම නැති අවස්ථාවක අර සුපිරිදු සංඥාව තමයි මතුවෙලා ඉන්නේ. ඉතින් ඔය වගේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේට උනත් අර වසලවාදයේ ඇබ්බැහියක් හැටියට ඒ සංඥාව මතුවෙනවා. මෙන්න මේ වගේ ප්‍රතඥන සත්වයින්ට පමණක් නෙමෙයි රහතන් වහන්සේලාට උනත් සමහර ගත්තු සංඥා ඇබ්බැහි වුණාම ඒවා දිගින් දිගට ඒ ආකාරයෙන්ම පවතින්නට පුළුවන්. හැබැයි රහතන් වහන්සේට රාග ද්වේෂ මෝහ නැති නිසා උන්වහන්සේලා අකුසල් සිතකින් ඒ සංඥාවන් පරිහරණය කරන්නේ නැහැ. නමුත් ඇබ්බැහි හැටියට පවතින්න පුළුවන්. ඉතින් රහතන් වහන්සේ රහත් වෙලා නිසා කෙලස් ප්‍රහාණය කරලා නිසා උන්වහන්සේට ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් ප්‍රතඥන සත්වයකට ඒ වැරදි සංඥා වැරදි සටහන් මනසේ තහවුරු කර ගැනීම බොහෝ කොට අර්බුද ඇති කරන්නට හේතු වෙනවා. සරාගී වශයෙන් සංඥා ඇති කරගත්තු යම් අරමුණක් නැවත නැවත මනසට එනකොට හැම මොහොතකම රාග සිතුවිලි මතුවෙන්නට පුළුවන් අර පූර්ව සංඥාව නිසා. ඒතර රාගය ඇති කරගන්නට තරම් අවශ්‍යතාවයක් Tamanට නැහැ. කායික අවශ්‍යතාවයකුත් නැහැ, මානසික අවශ්‍යතාවයකුත් නැහැ, පාරිසරික වශයෙන් එතනට යෝග්‍ය භාවයකුත් නැහැ. නමුත් අර මූලික අවස්ථාවේ සරාගී විදිහට නම් ඒ සංඥාව ග්‍රහණය කරලා තියෙන්නේ. ඒ සංඥාව මතුවෙන හැම මොහොතකම රාගසිත උපදින්නට පුළුවන්. කායික වශයෙන් කය විපරීත වෙලා කැළඹීමට සරාගී වශයෙන් උත්තේජනයකට ලක් වෙන්නට පුළුවන්. දැන් එතකොට මේ ධර්මතාවයන්හි යථා ස්වභාවය නුවණින් දකින්නට උත්සාහ කළා වුණත්
අර පූර්වයෙන් ගත්තු රාග සංඥාව නිසා ඒ පුද්ගලයාට නිවැරදි දැක්ම ඇති කරගන්නට පහසු වෙන්නේ නැහැ. මනස ව්‍යාකූල වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මුලින්ගත්තු වැරදි සංඥාවන් දුරු කරන්නට අපි මේ දස සංඥාවන් ප්‍රගුණ කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට යම් අවස්ථාවක යම් කාරණයක් පිළිබඳව පටිග සංඥාවක්, ඒ කියන්නේ ගැටුම්කාරී නොමනා සංඥාවක්, නුරුස්නා සංඥාවක් ඇති කරගත්තු ඒ පිළිබඳව සිතට අරමුණු වෙන හැම මොහොතකම අපේ මනසට කෝපයක්, ද්වේෂයක්, ආවේගයක්, නුරුස්නා බවක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම ඇති කරගන්නට සුදුසු පසුබිමක් එතන නැහැ. එහෙම නුරුස්නා බවක් ඇති කරගන්න අනිකා වැරද්දක් කරලත් නැහැ. බොහොම සුහදශීලීව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අර මුලින්ගත්තු ඒ වැරදි සංඥාව නිසා අනිකා පිළිබඳ කෝපයක්ම හැම විටම උපදින්නට පුළුවන්. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා විවාහ ජීවිතවල බොහෝ දෙදරායම් වලට මේ කාරණේ හේතුවක් වෙනවා. මුල් කාලයේදී බොහොම ප්‍රේමනාප සංඥාවක් ඇති කරගෙන ඉන්නෝ විටින් විට අනිකාගේ වැරදි අඩුපාඩු දකිනකොට අර හොඳ නොදැක ඒ වැරදිම දකින්නට පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයා වැරදිකාරේ, මේ පුද්ගලයා මට හිතවත් කෙනෙක් නෙමෙයි, මගේ හතුරෙක්, ඔය විදිහේ සංඥා ගොඩනගා ගන්නකොට කාලයක් යද්දී ඒවා තහවුරු වෙනවා. තහවුරු වුණාට පස්සේ සැමියාගේ හෝ බිරිඳගේ හෝ කිසිම වටිනාකමක්, හොඳක්, යහපතක් දකින්නෙම නැතුව අර දෝෂයන්ම මතු කරමින් ඒවා සමගම ගැටෙන ජීවිත අපි ඕනතරම් දැකලා තියෙනවා. ඒ කුමක් නිසාද? අර පූර්ව සංඥාවන් උපාදාන කරගෙන, වැරදි සංඥාවන් උපාදාන කරගෙන. එනිසා බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාටත්, ඒ වගේම ප්‍රතජන හෝ රහත්තුණු ඕනෑම කෙනෙකුට මේ දස සංඥාවන් පුහුණු කිරීම ලෝකයේ පිළිබඳ සමබර දැක්මක් ඇති කරගන්නට උදව් වෙනවායි කියන බව දේශනා කරනවා. ඒතර රහතන් වහන්සේට ඒවා ඇතත් නැතත් ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රතජනෙකුට ඒ වැරදි සංඥා උපාදාන කරගෙන තියෙන තාක්කල් ඒ පුද්ගලයාට ගැටලු මතු කරනවා. ඉතින් ඒ නිසා මේ දස සංඥාවන් අපට ජීවිතේ ඉතාම වැදගත් වෙනවා කායිකවත් මානසිකවත් සමබරතාවයේ ගොඩනගා ගන්නට. එතකොට ගත සමබර කරගන්නටත් සිත සමබර. එතකොට ගත සමබර කරගන්නට අපට කොහොමද ඒ සංඥා උපකාර වෙන්නේ? අර මම මුලින් කිව්වා වගේ යම් කිසි කෙනෙක් සරාගී විදිහට යමක් දිහා දකින්නට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒ සරාගී සංඥාව මතුවෙනකොට මේ තැනත්තාට කායික වශයෙන් කායික තේජෝ ශක්තිය උත්සන්න වෙලා වායෝ ධාතුව කුපිත වෙලා කායික වශයෙන් ඇති වෙන විපරීත භාවයන් ඇති වෙනවා. කයේ සංසිඳීම නැතු වෙනවා. දැන් මේ සංසිඳීම නැතු යන්නේ මොකක් නිසාද? අර අරමුණ පිළිබඳව සරාගී සංඥාවකින් ඒ දිහා බලන්න පුහුණු වෙච්ච නිසා, ඇබ්බැහි වෙච්ච නිසා ඒකම නැවත නැවත මතුවෙනවා. එතකොට මේ සංඥාවන් කොතෙක් දුරට මනස ආක්‍රමණය කරනවද කිව්වොත්, දිගින් දිගට යම් යම් කරුණු පිළිබඳව පවතිද්දී කාලයක් යද්දී හුඟක් ඈතට ඒ සංඥාවන් කිඳා බහින්නට පුළුවන්, ගැඹුරට කිඳා බහින්න පුළුවන්. උදාහරණයක් හැටියට එක දවසක් එක තරුණයෙක් අපි සමග කියනවා, හාමුදුරනේ කෙනෙක් මා සමග කිව්වා ඒ තනත්තා කුකුල් මස් කන්නට ගිජු වෙලා අවසානයේ ඒ පිළිබඳව කොච්චර ඇලීමක් ඇති කරගත්තද කියනවා නම් මස් ගැන විතරක් නෙමෙයි ඊට පස්සේ කුකුලෙක් දකිනකොටත් කිකිලියක් දකිනකොටත් අර ඇවිදගෙන යන පන පිටින් ඉන්න කුකුලා දකිනකොට කිකිල දකිනකොට තමන්ගේ කටට කෙල වුණන මට්ටමට ඒ පුද්ගලයාගේ සංඥාවන් විපරීත වෙලා. ඉතින් ඔහු ඒක කියනකොට මේ තරුණයාට හරි පිළිකුලක් දැනුණා කියලා කිව්වා, හරි පුදුම හිතුණා කිව්වා. කොහොමද එහෙම මේ පන පිටින් ඇවිදින සතෙක් දැකලා තමන්ගේ කටට කෙල වුණන්නේ? නමුත් එහෙම වෙන්නේ මොකක් නිසාද? ඒ තරමට දැඩිව ඒ සංඥාව උපාදාන කරගෙන. ඉතින් මෙන්න මේ වගේ සමහර වැරදි සංඥාවන් අපේ මනසේ තහවුරු වුණාම පහසු නෑ ඒව මනසින් ඉවත් කරන්න. හැම විටම ඒයින් අපේ මනස හෙම්බත් කරනවා. ඊළඟට සමහර වෙලාවට ඔය මානසික ව්‍යාකූලතාවයන් ඇති වෙලා යම් යම් ප්‍රතිකාර ගන්න අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට යුද්ධ අවස්ථාවේදී හදිසි කම්පනයක් ඇති වෙලා වෙඩි තමන්ගේ ඥාතිවරයෙකුට, හිතවතෙකුට තමන් ඉස්සරහම වෙඩි වැදිලා, එහෙම නැත්නම් තමන්ට කවුරු හරි වෙඩි තියන්න ඇවිල්ලා, ඒ අවස්ථාවේ ඇති වෙච්ච කම්පනයත් එක්ක ඒ භීතිය, එබඳු හඬ එහෙනකොටම ඒ තැනත්තා බියෙන් වෙවුලලා කෑ ගහන මට්ටමකට එනවා.
ද විශේෂයෙන් මුහුද ගොඩ ගලපු අවස්ථාවේ සුනාමිය ආපු අවස්ථාවේ එබඳු ගැටලු බොහෝ දරුවන්ට තිබිලා තිබුණා. අර මුහුද සද්ද ඇහෙන සීමාවෙවත් ඉන්න බැරි තරමට එයට බිය දැනෙනවා. මොකක් නිසාද? අර සංඥාව දැඩිව උපාදාන කරගෙන තියෙන නිසා. මේ විදිහට භීතිය, රාගය, ඒ වගේම ද්වේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව, මසුරුකම මේ අදින් නොයි මනෝභාවයන් ඇති කරන්නට අපි මේ ඇති කරගන්නා සංඥා, ඒ කියන්නේ ඒ ඇති කරගන්න හැඳිනීම් අපට සහාය වෙනවා. යහපත් පැත්තටත් ඒවා උදව් වෙනවා, අයහපත් පැත්තටත් උදව් වෙනවා. ඉතින් යහපත් පැත්තට උදව් වුණාට කමක් නැහැ. නමුත් අයහපත් පැත්තට වැරදි විදිහට ඒ සංඥා අපි දැඩිව උපාදාන කරගෙන තියෙනවා නම් ඒ උපාදානය අපට ලොකු බාධකයක් වෙනවා. ලෝකය හැටියට දකින්න, අපි දකින රූපය කුමක්ද කියලා නිවැරදිව හඳුනගන්න, අපි දකින අපිට ඇහෙන ශබ්ද, ඒ වගේම ආග්‍රහණය, ඒ වගේම රසය, ස්පර්ශය, ඒ වගේම මනසට අරමුණු වෙන යම් යම් මනෝභාවයන්, ඒවා යථා ස්වභාවය දැනගන්න අපට ලොකු බාධකයක් ඇති කරනවා අර මූලික වශයෙන් ඇති කරගත්තු සංඥා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ඒ මූලික වැරදි සංඥාවන් ඛණ්ඩනය කරන්නට නම් සිහිය ප්‍රඥාව අවදි කර ගැනීම අවශ්‍යයි. එසේ සිහිය ප්‍රඥාව අවදි කරගෙන අර නිවැරදි සංඥාවන් කාලයක් ඇබ්බැහි කරන්නට ඕන, මනසට පුරුදු කරන්නට ඕන, නැවත නැවත භාවිතා කරන්නට ඕන. අර නিত্য සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව දීර්ඝ කාලයක් ප්‍රගුණ කරනකොට අපිට ඒ විදිහෙන් ලෝකය දකින්නට පුරුදු වෙනවා. දැන් මේක මනස රවට්ටන්නට දරන උත්සාහයක් නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට සුදුසු පැති කෙනෙකුට නම් මතු කරගන්න පුළුවන්. ඉතින් ස්ත්‍රී රූපයක, පුරුෂ රූපයක, බාහිර ද්‍රව්‍යයක ඇලෙන්නට සුදුසු පැත්ත නැවත නැවත මෙනෙහි කරනකොට එතනත්තර රාගය මතු කරගන්න පුළුවන්. ඒ වගේම ගැටෙන්නට සුදුසු කාරණා නැවත නැවත සිහි කරනකොට ගැටීම මතු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා පිළිබඳව නොඇලෙන්නට, ඒවාෙහි යථා ස්වභාවය දකින්නට සුදුසු පැත්ත නැවත නැවත සිහි කරනවා නම්, මෙනෙහි කරනවා නම්, එබඳු සංඥා අවදි කරගන්නවා නම් යථා ස්වභාවය දැකලා ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි මැදහත් වෙන්නට ඒ උපකාරයක් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි මේ ලෝකය පිළිබඳව ඇති කරගෙන තියෙන ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් ඇති කරගෙන තියෙන වැරදි සංඥා, විකෘති සංඥා, හෙවත් සංඥා විපල්ලාසයන්ගෙන් සිත නිදහස් කරගෙන ලෝකයේහි පවතින යථා ස්වභාවය දකින්නට අපේ මනස පුහුණු කරන්නට උපකාර වෙන සංඥා 10ක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරන්නේ. අපි ඊළඟ සතියේ ඉඳලා ඒ සංඥාවන් එකින් එක පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද මූලික හැඳින්වීමක් ඒ පිළිබඳව අපි මේ සිද්ධ කළේ. මේ අසෝ දහම් කරුණු සිහියේ පවත්වාගෙන විකෘති සංඥා වලින් සිත නිදහස් කරගෙන යථා ස්වභාවයෙන් ලෝකය දකින්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා. සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි.